දරවා ලැබෙන්න්නට පෙර පිල්ලෑ බෝ සමිතිර භාරයක් වනට කිය අන්නත් දනසිරිත් එමින් ගමන් සක්්‍යදිග නිවසරත්ගේ මේදා බලා යන්නට. අන්න අයට බැන්ද පිරිත්නූලක් මේදාටද ගෙනාවයි. අන්ලක්කයි ධනයයනි එන්න එන්න. මේදා තාරායකු මෙන්න ඇවිදගෙන විත් ඔන්න පිළිගත්තායි. අත දෙන්නත් එක්කම මැටියට භාරයක් එන්න ගියා මේද නෝන. කරදරස්සේ එහෙම දෙයක්කොත් කරන්න බැරි වුණා. අනි ඒ ඇත්ත අන්ලක්කේ මොනා කරන්නද. දැන් තමා හිතට සැන්සීමක්කාවේ. ලොකුසාදුට පිරිකරගොත් පෝජා කරලා පිරිත් ටිකකුත් කියව ගත්තා. මං මේද නොනටත් පිරිත් නූලක් ගෙනවා. අන්නම් මේදාගේ අතගෙන පිරිත් නූල බැන්දායි. සක්විති මහත්තයා කෝ මේ දනවන දනසිරි ඇසුයේ. දැන් නැඟ සෝදාගෙන එයි. හිටියට ඉන්න සතුටකින් නෙමේ. මල්ලි ගැනම තමා හිතන්නේ. කොච්චර ආදරයකින්ද දෙන්න හිටිය. සක්විති මහත්තය ඇවිත් චූටි මහත්තයව නාවද්දි බලන් ඉන්න බෑ. කඳුළු පිරෙනවා. ජීවිතේ මේ දුක විඳවන්නම එපැයි අන්ලක්කේ. විඳින දුක අපි එකට විඳමු නේද මේ දනවන. නැතු අන්ලක්කේ. ඔන්න අද දෙන්නත් එක කෑම ටිකක් කාලම යන් හොඳේ. එහෙනම් මං උයන්නම්. උයන්න බෑබං කෑම ටිකක් ගෙන්නගම්. මෙතන රෙස්ටුරන්ට් එකට කෝල් කරාම කෑම ගේනවා. මේදා කිව්වේ සිනා සෙමිනි. අනිත් බණ්ඩි ගෙඩියත් ඇවිත්. සක්විති ආවේ එහෙම කියාගෙන. දෙන්නත් එක පැටියට බාර වෙන්න පන්සල් ගිහින්. අපිත් යන්න ඕන ධනේ අයියා. හිටද කියලා ෂුවර් නෑ. රෑට මාර බොක්සිං ගහන්නේ බඩ ඇතුලේ. මං හිතන්නේ මේද නෝනට දුවෙක්. අන්නා කීවාය. දුවෙක් කොහොමද හරියටම කියන්නේ. දුවල් ලැබෙන්නේ නිද්දි අම්මා ලස්සන වෙනවලු. අන්නා කියද්දි සක්විති මේදදේශ ආශාවෙන් බැලුවාය. මගේ ගෑණිගේ ලස්සනවත් බලන්න දැම්මට සීයක් නෑ අන්ලක්කේ. වෙන ගෑණියෙක් නම් දික්කසාද වෙලා. සක්විති කිවි දුකිනි. ඔන්න බලන්න. ප්‍රශ්න දරාගෙන ජීවිතේට මූණ දෙමු සක්විති මහත්තයා. බබා අපි කෑම ඕඩර් කරමු. මං කරන්නම්. මේදා අසල අවන්හලට කෑම ඇනුමක් දුන්නායි. මං මස් ඕඩර් කළේ නෑ හොඳේ. මේ දවස්වල මස් කන්නම හොඳ නෑ. එච්චරටම කරදර. අන්ලක්කගේ නංගි ආපු නිසා හොඳයි. කෙල්ලමට හොඳට උදව් කරනවා. සක්විති කීවේ. ගෙදරට ආ අමුත්තන් අන්නාට සීවේ එවිටේ. සක්විති මහත්තයාගේ තව නංගි කෙනෙක් ළඟදී මහා ගෙදරට එනවා. අර සකබඹරෙද. ඒකි මගේ නංගි වෙන්නේ කොහොමද අන්ලක්කේ? පට්ට නෑ මංජුලා මිස් නෙමේ. එහෙනම් අන්නා මේදා දෙස බලා අසරණෝ සිනාසුනායි. නුවර නන්දනී නෝනා ඉන්නේ. ඔව් එයාලා දාවා. නන්දනී නෝනාගේ දුවත් ආවා. හිමාලි. සක්විති මහත්තයා දන්නවනේ. ඉතින් අන්නා උදේ සිදුව සියල්ල විස්තර කළාය. ලොකු නෝනා කෙල්ලව අතගක හරි වර්ණනාව. ඔසරියක් ඇඳගෙන ආවේ. ලස්සනයි. මේද ඇසුවාය. ඔහු ලස්සනයි. වාශනංගිගේ වයසම වගේ. කොහොමාරි එයා ලබන සතිය විතර එහි නවතින්නෙනවා. මේදාට හීලිනේ. කියන්න දහසක් දේ මෝට ආවද ඇයි කිසිවක් කීවේ නැත. අපේ කෙල්ල තමා පව්. මටත් උදේ ඉඳලා මතක් වෙනවා. මට ලොකු නෝනා කිව්වා වාශනංගි හිටපු කාමරේ ලෑස්ති කරලා තියන්න කියලා. ඒ කාමරෙන් තාම කෙල්ලගේ සුවඳ එනවා. මා ගෙදරට එන හිමාලි කවර ආකාරයේ කිල්ලෙක්දයි මේදා සිතන්නට වූවාය. හිමාලි කොළඹ එන්නට ප්‍රථම ඇගේ එහෙලියස් සමග ගොස් දල්දා සමිඳු වැඳ පුදා ගත්තාය. කොළඹ යන ජීවිතය ගැන විශේෂයෙන් සිතන්නට දෙයක් නැතත් ඒ යන ගමන තම ජීවිතේ ඉතාම වැදගත් ගමනක් යැයි හිමාලිට ඉවෙන්මෙන් දැනුනි. දළදා වඳිද්දි හිමාලි විමුක්තියෝද සිහි කළාය. මේ ජීවිතයේ මෙහෙම කාගෙනවත් කවදාවත් මතක් වී නැත. ඒත් ඔහු දුටු මොහොතේ සිට මේ දක්වා සිය දහස් වතාවක් ඒරුව සිහිවිය. දල්දා සමිඳු ඇඳ මාලිගාවේ ගල්පිය ගැට පෙළ බසිද්දි
හිමාලගේ මිතුරිය ඇදස ඕනකමින් බලා උන්නායි. කෙල්ලව හද වෙනදාට වඩා ලස්සනට පේන්නේ. හැඳගෙන ඉන්න සිවුරු කහපෑගත් ගවම නිසාද නොයනම් වෙනත් දෙයක් නිසාද කියා නිෂාද සිතුවයි. ඇයි හිමාලයසිය ඇසලනි. බස් ඇලුන් එක පැත්තේ ගියාද? යන්න කලින් නම් යන්න ඕන. ඇයි? එහෙනම් ගෙදරදි මොනහරි ෆේෂල් එකක් කළාද? නෑ බං, මට ඊට වඩා වැඩ තියෙනවා කෙල්ලේ. තාම ඇඳුම් ටිකවත් හරියට ලෑස්ති කරගත්තේ නෑ. එහෙනම් ඔබ ලස්සන වෙලා. නිෂාද කිවි හිමාලි අත අල්ලාගෙන. හිමාලි ගල්පඩි දෙස බලාගෙන සිනාසුනායි. උඹට පේන හැටි. පේන හැටි තමා. මේ දවස්වල උඹේ ජීවිතේ මොනහරි වෙනවද හිමා? එයටද කෙල්ල සිනාසුනායි. ජීවිතේ මොනහරි වෙනවද කියලා නම් දන්නේ නැහැ. ඒත් පපුවේ මොනවාද වෙනවා කියලා නම් තේරෙනවා. හිමාලි සිතුවායි. නూరు දාලා යන්නත් දුකයි. වැවරවුමේ වලාකුළු බැම්මට බරවි හිමාලි කීවායි. මේ මහනුවර යටිනුර වීදිය, දල්දා වීදිය, වැවරවුමත් අතරින් කාලය කොහොම ගෙවි ගියාද හිමාලි සිතුවායි. දාලා යන්න බැරි විශේෂ කෙනෙක් ඔබට ඉති නුවර නෑනේ හිමා. හිමාලි වැවදස බලා සිනාසුනායි. හිත පිරිසුදු තියාගත්ත එක කොච්චර හොඳද කියලා හිතෙන්නේ දැන් නිෂා. ඇයි පිරිසුදු හදවත කාට හරි දෙන්න දෙන්නේ? උඹට පිස්සු. හිමාලි නිෂාදගේ උරතලයට බරවී කීවාය. බෝගම්බර වැවදසින් හමා සුලම් පොදකින් යුවතයන් දෙදෙනාගේ මුහුණ සීතල වීගෙන ගියේ. හිටියනම් අද දාලයා දිදුකයි. මේ කොහෙට හරි වෙලා අඬ අඬ ඉන්න වෙයි. නూరుදි කූඩු හැදුවේ නැති වුණාට කොළඹදි හැදෙයි වගේ. හැදේ හැදේ. මාත් ඉතින් කොහෙ හරි කූඩුවක් හදාගන්නත් එපැයි. කෙල්ල හිතලා තියෙන දුර. හිමාලි නිෂාදිත් ඇවිදගෙන ආවේ කතා බහකින් තොරව. ඉතින් කොළඹ ගිහින් මොනාද කරන්න හිතාගෙන ඉන්නේ? කැම්පස් යනවා එනවා. ඒක මන් දන්නවා බං. මං කියන්නේ විශේෂ දෙයක් නෑ. ඒත් ඇයි මං ගිහින් කොළඹ නවතින්නේ නැන්දලාගේ ගෙදර? මං එහෙ වැඩිය ගිහිනුත් නෑ. නැන්දර පුතාලා දෙන්නෙක් ඉන්නවා ලොකු අයියා නම් බැඳලා. පොඩියේ බඳින්න ගිහින් ප්‍රශ්න වගයක් වුණා. දැන් පොඩි අයියා ඉන්නේ එක්තැන් වෙලා. කොහොම තත්ත්වයක් කියන්නේ නිෂා? unconscious. එහෙම තමා. දැක්කම ගොඩක් දුක හිතුණා. එයා ගර්ල් කෙනෙකුට පණ වගේ ආදරය කළා. එයා අයියට නැති වුණා. ආදරය කරන්නේ නැති කෙනෙක්ව බඳින්න වුණා. වෙඩින් එකට කලින් මේ දෙවුනේ. පුදුමයි නේද? ආදරය කියන්නේ මහා පුදුම දෙයක් වෙන්නේ නැති නේද නිෂා? මාත් හිතන්නේ ලෝකේ පුදුම හතරත් වඩා පුදුමේ. වෙලාවකට හිතෙනවා නිකමට ආදරය කරලා බලන්න. පපුවට මොනවද වෙන්නේ කියලා බලන්න. හිමාලි කියද්දි නිෂාදි හිමාලි අති මෘදු අල්ලා ගත්තාය. ආදරය කරනවා නම් එකපාරක් මැරෙන්න හරි බලාගෙන ආදරය කරනවා. නැත්තම් එපා. ආදරය දෙතුන් පාර ඇති වෙන්නේ නැහැ නිෂා. එකපාරයි. ඒක ජීවිත කාලෙටමයි. මාත්‍ය කියන් නෝ ලිමිට් එකට. එයි දැන් අනේ කෙල්ලේ, මට උඹට බඩුවක් අරන් දෙන්න ඕන. හිමාලි නිෂාද දෙස බැලුවේ ආදරේ පිරුණු දින තිනේ. එහෙනම් චූටි දෙයක්. ඔබ මට කොච්චර අරන් දීලා තියෙනවද? අල්මාරි අරෙද්දි මට උඹව හරියට මතක් වෙනවා. එහෙනම් මාව මතක් කරගන්න ඕන නම් ගින් අල්මාරි ඇරපන්. කෙල්ලෝ දෙන්න සිනාසුනේ අත්තල් පටලාගෙන මේ.